අද දවසේදී අපි ධර්මදේශනාව අපේ ඉතාමත්ම බොහෝල්ලාට අපට ආර්ථ්‍ය වශ්‍යම කාරනාවතමයි නිවන්මගේ ද සක්කා දීත්‍යය අපි පඩාගන්න කොම සක්ක දීති නතිකරගන්න කොම දෙයකින් ලැබෙන ්‍රෝජනම ද මේ කාරණ පිළිබඳු අපේ කල්කිස්සේ සෝමාන් ගෞරුණන ස්වාමන්ද්‍රනාසයගේ සමුර ධර්මදේශන අපට ස්්‍රණය කරන්න ලැබෙනවා. ුගගේ විවනි ට දනු සසුවන ජන්මදින මත්තෙන් අතුරු කිරිය කුරුදුුවත්තේ පදිංචි කලයින් කරලයින් විතානවසම් උපාසිකා මතාවට පම්බිණිස තමයි අපේ ගල්කි සෝමනන්ද හමුදුරුවන්ට ගේ මේ සක්කා දිත්්‍යයේ නැතිකරන පිළිබඳව මේ ධර්මදේශනය අහන්න ලැබෙන අපි ඒ කොටසක් ශ්‍රවණය කල් අපේ ද සාකච්චාර් ප්‍රවේශක්නවතල බාගනිම අද මේ පින්වත් කොයි කවුරුත් තේකරාශී වෙලා උතුම් ධර්මානු ශාසනාවේ සැදහැති දායකත්වය අරගෙන විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රියන්ත ගොඩගන්ද මහත්මාත් කෝකිලා කොඩිකාර මහත්මියත් සත්පුරුෂ දරුවන් හැටියට දෙදස් විසි දෙකේ පෙබරවාරි මාසි විසිවන දින අසුවන ජනම දෙනය සමරන්නට යෙදුණු අතුරුගිරිය කොරුඳුවත්ති පදිංචි කල්ලයින් විතාන වසම් ආදරණය මෑණියන්ට නිදුක් නීරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න. එවගේම දෙදස් විසි දෙකේ පෙවරවාරිමාසේ විසිවෙනිදක් මිය පරලෝ සැපත් චන්ද්‍රා විතානවසම් මහත්මියට. එවගේම කරලයින් විතානවසම් මෑණියන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් වන පීට ගොඩකන්ද මහත්මාට ඒ ඇතුළු කොට ඇති නමින් මිය ගිහිල්ල පින් අපික්‍ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිතයිශයෙන් වෙතොත් එහැමෝම සිහිපත් කරගෙන පු්්‍යානුමෝදනා කරන්නටත් ලාපොත්තුව වෙනුයි මේ උතුම් ධර්මදානමය පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කවර හෝ අරමුණක් මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවනය කරනවනං ඒ ධර්මය ශ්‍රවනය කිරීමම කාටත් යහපත උදාවන සැනසීම උදාකර ගැනට පුළුවන්කම ලැබෙන වටිනා කටයුත්තක් බවට පත්වෙනෝ අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා අබන්හම් පච්ච වෙක්කි තබ්බං කියලා කාරණ බොහෝමයක් අබින්නම් පච්චවෙක්කි තබ්බං කියල කියන්නේ නිතර නිතර මෙනිහි කළ යුතුයි කියන අදහස එබඳු කාරණා රැසක් බුදුහාමුදුර අපට පෙන්වා ජාති ධම්මෝමි ජාතින් අනතීතෝති අබින්නම් පච්චවෙක්කි තබ්බ ඉපදීම දුකක් කියල නිතර නිතර මෙිනිහි කරන්න ජරාධම්මෝමි ජරන් අනතීතෝති අබින් නම් පච්චවෙක්කි තබ්බා වයසට යන්න වෙනවා වයසටයාම දුකක් කියලා නිතරමිනිහිකරන්න ව්‍යාදිි දම්මෝමි ව්‍යාධන් අනතීතෝති අබින්නම් පච්චවෙක්්‍ය තබ්බං විවිධ ලෙඩරෝගවලට මුහුණපාන්න සිදුවෙනවා ලෙඩවීම දුකක් කියල නිතර නිතර මිනීකරන්. මරණදම්මෝමි මරන අනතීතෝති අබින්නම් පච්චවෙෙක්්‍ය තබ්බං, මරණය ඉස්තිරයි මරණය දුකක් කියල නිතර නිතර මිනිහි කරන්න. එවගේ සබ්බේහි මේ පියෙහි මනාපෙහි නානාභාවෝ විනාභාවෝති අබිනම්පච්චවෙකි තබ්බා සියලූම ප්‍රියදේවල් මනාපදේවල් විනාභාවෝ විනාසවෙලා යන භව නිතර නිතර මෙනෙහි කරන්න මෙන මේ කාරණ නිතර මතකයහි රඳවා ගත යුතු කාරණා ඇටිරු බුදුහමුදුරු දේශනා කළා එ ගැන අමතක නොකළ යුතු කාරණා දැන් මේ කාරණ පිළිබඳව මෙ බුදු හාමුදුරු නිතට මිනිෙහි කරන්නට කිය අනුදනවදාළ කාරණ. මේවා පිළිබඳව පිටරටක සුද්ධෙකුට කිව්වොත් මිනිහි කරන්ඩ කියලා. බටහිර රටක සුදුජාතිකයෙකුට කිව්වොත්, ඉපවිදීම දුකක් කියලා, වයසට යනක දුකක් කියලා, ලෙඩවෙෙනයක දුකක් කියලා, මැරෙන එක දුකක් කියලා, දේවල්වලින් වෙෙන්වෙන්න සිද්ධ වෙනවා මයි කියලා නිතර නිතර මෙනිහි කරන්න කියලා කිව්වොත්. ඒ සුදුජාතිකයෝ අපට කියයි ඒ රිනාත්මක චින්තනයක් කියලා. සාමාන්‍යයෙන් පිටරටක ජීවත්වන සුදුජාතිකයෝ ඔය කියපු මාතෘකා රිත් මාතෘකා හැටියට ප්‍රතික්ෂේප කරන. ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ. ඒවා මෙනෙහි නොකළ යුතුයි ඒවා හිතට වැඩිය ගත යුතු වෙන්නේ නෑ. ඒවා අමතක කරලා වාසය කරන්න ඕන කියන එක තමයි ඔවුන්ගේ අදහස. එතෝට ඒ ඒ ප්‍රතිඵල නොලැබෙනවා කියලා හැමදාම තමන්ට සතුටෙන් ඉන්න පුලුවන්කම ලැබෙනවා කියලාම මෙනිෙහි කරන්න කියන ධනාත්මක චින්තනය තමයි සුද්දෝ බොහෝ විටුම් ගන්න. වයසට ගීල් අවුරදු හැත්ත පහසුව වනත් ශක්තිය තියෙනවා නං වයසට ගියා කියල හිතන්න නෑ තරුණයි කියලතම හිතන්නේ. ලෙඩවීමක් ගැන හිතන්නේෙම නෑ මරණයක් ගැන හිතන්නෙම නෑ. ප්‍රියදේවල්වලින් ඉවත්වන්න සිද්ධ වෙනවා මෙසිියල්ල මත්හැරලදාල යන්ඩ වෙනවා කියන එක හිතන්ඩ කැමතිම නෑ. ඔවුන් ධනාත්මක චින්තනය හැටියට හඳුන්වන්නේ ට ශක්තිමත්ව හැමදාම ඉන්න පුළුවන් කියන චින්තනයකොට නගා ගැනීම. හැබැ අපේ බුදුරජාණන් වහන්සේගේ දහම අතිශයිෙන් වැදගත් වෙනවා සැබවිම්ම ධනාත්මක වෙන්න. දැන් මේ කාරණා පෙළිබඳම විමසනකොට අපට හොඳටම පැහැදිලි වෙනවා බුදුහාමුදුරු අපට හිතන්ඩම කියල කියලා තියෙන්නේ. අමතක නොකොට මතකී රඳවා ගන්න කියලම උගන්නල තියෙන්නේ ලෝකයා රිනාත්මකයි කියල ප්‍රතික්‍ෂේප කරපු චින්තනය. ඇයි ඒ එකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි රිනාත්මක ප්‍රතිඵල නියතවශයෙන්ම තමන්ගි ජීවිතයට මුහුණපාන්න සිදුවෙනවා. ඒ රින ප්‍රතිපල්ල තමන්ගේ දිවිගමනට එන බව දැනගෙන්න දමන යනකෙන, රින ප්‍රතිඵල ජීවිතයට එනකොට එය දරාගන්න පුළුවන් ශක්තියක් ඒකෙනා සතුව පවතිනෝ එකයි වැදගත්කම ැරින්න ප්‍රතිඵල අමතක කරල්ල ධනාත්මක ගමනක් යන මිනිස්සුන්ට ඒක තමයි සුද්දංගිින්ගැන්වීම අපේ ළමයින්ට වුනත් උන්ගන්නන්නේ සමත් වෙනවා කියන හැඟීමෙන් වැඩ කරන්න අසමත්වීමක් ගැන හිතන්ඩ මෙපා එතටත් අපේ ළමයින්ව වුනත් සමත් කරන්න උනන්දුවෙනෝ මිසක්කා සමත් එෙන්න්න පුරුදු කරනවා මිසක්කා අසමත්තෙන්ට පුරුදු කරලනේ. ඒ අසමත්වෙන්න්න පුරුදු වෙලා නැති නිසා සමත් එෙන්න්නම පුරුදුකරපු ළමයි අසමත් එච්ච තැන එක්කොසියදිවි නසාගන්න ඒම නැත්නම් මානසික රෝගීන් බවට පත්වෙනවා එහෙම නැත්නම් අසමත් වෙච්ච තැනිින් මුළු ජීවිතේම අසමත් කරගත්ත පිරිසක් බවට පත් වෙනෝ. ඔය තුනින් එකකට පත් වෙනවා මයි.